තේකක්වත් හදාගන්න බැරි පිරිමින් මේ රටේ ඉන්නේ. The minister කියන වචනේ තේරුම මොකද්ද? කි තේරුම servant. දැන් අර මං කිව්වා වගේ sexual life එකෙත් එහෙම තමයි. කැමති විදිය තියෙනවා කැමති විදිය තියෙනවා. නමුත් අද කොතනද අපේ රටේ නීතිය තියෙන්නේ? දේශපාලඥයන්ගේ අතේ නීතිය තියෙන්නේ. මොකද අපි පිට රට හිටියට අපිත් පුළුවන් තරම් අරගලයට උදව් කරනවා. කාන්තාවකට කළ නොහැකි දෙයක් නොමෙතනේ. නෑ මං හිතන්නේ මං ඒක ප්‍රූව් කරලා තියෙනවා. සංස්කෘතින් දෙකක එකතුව හරි ලස්සනයි. මං දන්නේ මගේ භාෂාවෙන් කියනවා ඉතින් ලංකාවේ හස්බන්ඩ් ලොස් තමයි වයිෆ් නැතුව. මං අලි වෙනුවෙන් හැතැම්ම 200ක් දුවලා පවුම් 500ක් හම්බ කරපු කෙනෙක්. එහෙනම් ඒක රේප් එකක් වෙනවනේ. පූර්ණ වශයෙන් අසම. දැන් අපේ ජනාධිපතිතුමත් පිළි අරගෙන තිනවා අසමත් කියලා. අසමත් කියලා. දැන් මම ඇත්තම කියනනම් ජනක මම කාන්තාවක් හැටින් මට පුළුවන් දේ මම තනියම කරලා තිනවා මෙච්චර කාලයක්. හැමෝම ආදරයට හරි ආදරේනේ. ඉතින් ගෑනු අය විශේෂයෙන් ආදරයට කැමති. පුරුෂ ආධිපත්‍යයෙන් අපි වට කරගෙන නැහැ. අද ෆැන්ටසි මැරේජස් කොහෙවත් නැහැ ලෝකේ. ඒක කවුරු හරි කිව්වනම් අපි කවදාවත් රණ්ඩු වෙලා නැහැ කියලා පට්ට බොරුවක්. පිරිමි කොහේ කොච්චර ගෑනු එක ගියත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් වදිනකොට හොයනවා වජින් කෙනෙක්ව. තුවා කියන්නකො මට ඒක හරිද කියලා. මං ඔය ළමා අපයෝජනයට හරිම පුදුම විරුද්ධත්වයක් තියෙන කෙනෙක්. දැන් පබ්ලික් එකේ මේක ගියහම මට මේ මිනිස්සු ගහන්න පටන් ගනී පොලෝ වලින් ඔය Facebook එකේ හැමතැනම. කරප්ෂන් එක තමයි මේකට පළවෙනිම හේතුව. මේක අපේ රට මේකට මෙහෙම උනේ ඇයි කියන්නේ ඇත්තටම මම දන්නේ නැහැ. මට ඇත්තටම දුකක් තියෙනවා. අපේ රටේ නැත්තේ මොකද්ද? නීතිය. ලිංගිකත්වයත් සමානව විඳිනවා. අනාගතේ අපිට ඡන්ද දෙන්නම අපි යනවා. ඉතින් එතන වැරදි දේශපාලඥය නෙමෙයි අපි. එතකොට ඇයි ඔබ මේ සඳහා ඉදිරිපත් වෙන්නේ මේ සඳහා දායක වෙන්නේ? මොකද්ද ඔබේ අරමුණ? Lines and Beyond රාමගත සීමා මායිමෙන් ඔබට ජනක කුඹකගේ සමග සැරිසරමු. ප්‍රිය මිතුරු මිතුරියනි, සාමාන්‍යයෙන් අපි වෙනදා අපේ සාකච්ඡාවේදී ආරාධිත අමුත්තාහු අමුත්‍ය පිළිබඳව අපි පුංචි කෙටි හැඳින්වීමක් කරනවා. නමුත් අද අපේ සාකච්ඡාවේ හැඳින්වීම අඥාතයි. එහෙම කිව්වහම ඕගලන්ට පුංචි කුකුසක් ඇති වෙන්න පුළුවන්. කමක් නැහැ, ඒ කුකුස අපි එහෙම්මම තියාගෙන අපි සාකච්ඡාවේ ඉදිරියට යන්. අපි මොකද එහෙම කරන්න හේතු සාධක උනේ? අපේ ආරාධිත අමුත්‍යගේ ජීවන චර්යාව එතරම්ම ජව සම්පන්න නිසා. ඒ නිසා අපිත් හිතුවා පුංචි වෙනසක් කරන්න. අපේ ආරේත් වෙනසක් කරන්න. ඉතින් ඒ වෙනසත් එක්ක අද අපි අපේ සාකච්ඡාව ආරම්භ කරනවා. සාකච්ඡාව අතරතුරු ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි මම කවුද, මම මොනවද කරන්නේ කියලා. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලීමක් කරනවා සාකච්ඡාව අවසානයේදී අපි සමග රැඳී සිටින්න ඔබට බොහෝ තොරතුරු මේ සාකච්ඡාව අතරතුරු ඇයිගෙන් දැනගන්න ලැබීවි. එමනම් අපි අපේ ආරාධිත අමුත්‍යව හඳුනා ගනිමු. මේ තමයි නිග්ලේන් මහත්මිය. අපි ඔබ අතිශය ආදරයෙන් ගෞරවයෙන් සහ සෙනෙහසින් යුක්තව ලයින්ස් ඇන් බියොන්ඩ් රසික කුලකේ වෙනුවෙන් පිළිගන්නවා. අද අපේ මාතෘකාව බුන්වත් වූ දේශයක ලාංකීය කාන්තාව. මේ සාකච්ඡාවේදී ඇගේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකීම් එක්ක තමයි සාකච්ඡාව ඉදිරියට යන්නේ. මැණික් ගුණවාදන. මැණික් ගුණවාදන නිග්ලේන් බවට බෞතිස්ම වෙනවා. මැණික් නික්ුණේ කොහොමද? මං හිතනවා අපි ඒ ප්‍රවේශය එතනින් අරගෙන සාකච්ඡාව ඉස්සරහට අරන් යන් කියලා. මං හිතනවා ජනක ඔයා හොඳ ප්‍රවේශයක් ගත්තේ කියලා. ටිපිකල් ප්‍රවේශ හැම් ගන්න හැමදාම වගේ. මේක හොඳ එකක්. මෙහෙම බැලුවොත් මැණික් නික්ුණේ කියන එක නම් මට බොහොම ඊසි ලේසි උත්තරයක් දෙන්න පුළුවන් වාට. මොකද ඒකේ මෑන කපල දාලා නික් කියන එක තියාගත්ත කියලා. නමුත් ගුණවර්ධන ග්ලෙන්ුණේ කියලා කොහොමද කියලා ඇහුවොත් ඒක සිද්ධ වුණේ විවාහයත් එක්ක. මගේ සැමියා ආයිරිෂ් අයර්ලන්ති ජාතිකයෙක්. එතනින් තමයි මට ග්ලෙන් කියන කැල්ල එකතුනේ මගේ නමට. මැණික් නික්ුණා, ගුණවාදන ග්ලෙන්ුණා. එතකොට නික් ග්ලෙන්. නික් හැදෙන්නේ ලාංකීය සංස්කෘතිය ඇතුළේනේ. අනිවාර්යයෙන්ම. ඔබේ මුල් තියෙන්නේ අපි මේ ලාංකීය සංස්කෘතිය ඇතුළේ. එතකොට මේ දකුණු ආසියාතික කාන්තාව කියන්නේ සාමාන්‍යයෙන් මේ සංස්කෘතියෙන් ඔතලා තියෙන්නේ, ඉතිලා තියෙන්නේ. ඒක ලේසි නෑ ඒකෙන් ගැලවිලා එළියට යන්න. හැබැයි ඔබේ ස්වාමියා බ්‍රයන්, බ්‍රයන් ඉන්නේ බටහිර සංස්කෘතිය ඇතුලේ. ඔහුගේ චින්තන පරාසයම තියෙන්නේ ඒ සංස්කෘතිය ඇතුලේ. එතකොට මේක මේ ඔබේ විවාහය, මේ කුටුම්බේ තියෙන්නේ සංස්කෘතීන් දෙකක් අතර සම්මිශ්‍රණයක්.
මෙන්න මේ බ්ලෙන්ඩ් වීම මේ සම්මිශ්‍රණය ඔබට දැනෙන්නේ කොහොමද? ඒක යම් විදිහකට මානවීය පෝෂණයක් ලැබුණද මේ සංස්කෘතික මේ මිශ්‍රණය ඇතුළේ? එහෙම නැත්නම් කාන්තාවක් හැටියට ඔබට කිසියම් අගතියක් සිද්ධ වුණාද? ඇත්තටම කියනවා ඒක සුගතියක් සිද්ධ වුණා. අගතියක් සිද්ධ වුණා කියලා කියන්න බෑ එතන. සංස්කෘතියෙන් දෙයක් එකතු වීම කියන්නේ මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද අපි එකම අරවා කිව්ව වගේ අපි එකම සංස්කෘතියකට ගුලි වෙලා ඉන්නේ. ඉතින් එතනින් එළියට යන්න ගිහිල්ලා තව එකක් දකින්න ඒක වැළඳ ගන්න ඒක හොඳ දේවල් ගන්න අපිට පුළුවන් වුණොත් මං හිතන්නේ ඒක හොඳ දෙයක්. මිනිස්සුන්ටත් ලෝකයටත් Tamanටත් ඒක හොඳ දෙයක්. මම මගේ රැකියාවත් එක්ක මම හුඟක් වැඩ කරේම පිට ජාතිකයන් සමග. එතකොට ඒ එහෙම තමයි මට හස්බන්ඩ් හම්බුනේත්. විවාහය කියන්නේ ආදරයක් විශ්වාසයක් ওই ගොඩාක් දේවල් එකතු වෙච්ච තැනක්නේ. එතකොට එතෙන්දී සංස්කෘත මෙයාගේ සංස්කෘතියට මේගොල්ලන්ගේ සංස්කෘතියට මම පුරුදුයි හුඟක්. ඒ කාලේ ඉඳලම මගේ මම මගේ රස්සාව නිසා මම ඒකට පුරුදුයි. මම හැරිටන්ස් එකේ තමයි වැඩ කරේ. දැන් එතකොට ට්‍රයිටන්. දැන් හැරිටන්ස් කියන්නේ එතකොට ට්‍රයිටන්. ඒදි තමයි මට හස්බන්ඩ් ඇත්තටම හම්බ වුනේ. ඒ වගේම මම හුඟක් ළමයෙක් හැටියට හරි නිදහසේ හදිච්ච ළමයෙක්. හුඟක් නිදහස භුක්ති විඳ ළමයෙක්. ඉතින් ඒක නිසා මට හුඟක් ප්‍රශ්නයක් උන්නේ එයාගේ සංස්කෘතිය වැළඳ ගන්නට නැත්තම් වැළඳ ගන්නවා කිව්වම මේක මම වෙස්ටර්නයිස් වුණා කියලා කියන්න මම කැමති නෑ. එතෙන්දී මේ මම කියන්නේ සංස්කෘතියෙන් දෙකක් එකතු වීම අපි ඒකිනුත් හොඳ පැත්ත අරගෙන මේකිනුත් හොඳ පැත්ත අරගෙන අපි ඒක මිශ්‍රණය කරලා අපේ ඔස්ප්‍රින්ග්ස් ඉස්සරහට ගේනවා කියන්නේ අපේ ළමයින් ඉස්සරහට ගේනවා දෙපැත්තක් එකතු කරලා. ඉතින් මම කියන්නේ ඒකෙන් කවදාවත් අගතියක් සිද්ධ වුණා කියලා ඒකෙන් සුගතියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබට ලෝකයට තව බොහෝ ඔබේ අදහස් විවෘත කරගන්න යම් මාර්ගයක් පෑදුනා කියලාද ඔබ කියන්නේ? ඒකත් yes ඒකත් එකක්. මට වෙනස් විදිහකට මටත් දකින්න පුළුවන් වුණා. ලෝකය ගැන වෙනස් විදිහකට හිතන්න පුළුවන් වුණා. දකින්න පුළුවන් වුණා. ඒක අත්විඳින්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා එතන සුගතියක් මිසක් අගතියක් නැහැ කියලා. මේ අපේ සංස්කෘතියේ තියෙනවා මේ අපේ විශේෂයෙන් මේ අපේ වගේ රටවල් වල බොහොම බරපතල මතයක් තියෙනවා. දැන් මේ විජාතිකේ විශේෂයෙන්ම බටහිර ජාතීන් සමග විවාහ වීම කුටුම්බගත වීම ඒවා එතරම් සාර්ථක නැහැ කියලා. මොකද මේ බටහිර සංස්කෘතියෙම තියෙන මේ නිදහස. ඒ නිදහසත් එක්ක යම් ආකාරයකට මේ අපේ වගේ සංස්කෘතියක හැදිච්ච කාන්තාවන් විවාහ වීම කාන්තාවන් වෙන්න පුළුවන් ස්වාමි කියන්නේ පිරිමි වෙන්න පුළුවන් පිරිමි පක්ෂයේ වෙන්න පුළුවන්. නමුත් ඒ විවාහයන් කල් පවතින්නේ නැහැ. ඒවා නිකන් අතරමඟ කැඩිලා යනවා. ඒක තියෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මතයක් තියෙනවා. මොකද මේ නිදහස තුල ඔවුන්ට ඕනම කෙනෙක් එක ලිංගික සම්බන්ධතා පවත්වන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් වල යම් නිශ්චිත බවක් නැහැ. ඔවුන්ට ජීවිතය පිළිබඳ බරක් නැහැ. හරි සරලයි. ඔවුන්ගේ සිතුම් පැතුම් හරි සරලයි. හරි නිදහසේ ජීවත් වෙන්නේ. මෙන්න මේ හේතු සාධකුඩ අපේ උගත් සමාජයේ පවා මෙන්න මේ මතය දරනවා. මම හිතනවා මේකට පිළිතුරක් දෙන්න හොඳම මේ නිදර්ශනය ඔබ. මම හිතන්නේ ඒක ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදි. මොකද මම ඒක දකින්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒගොල්ලන් නිදහසේ ජීවත් වෙනවා කියන එක වෙනම කතාවක්. ඔය නිදහස කියන එක ඔය මේ අපේ රටේ මිනිස්සු මේ සංස්කෘතිය ඇතුළේ මිනිස්සු දකින්නේ ඒගොල්ලන් දකින්නේ ෆොරෙනර් කෙනෙක් මෙහාට ඇවිල්ලා හොලිඩේ එකක් ගත කරලා යන එක විතරනේ. ඒ ජීවත් වෙන කෙනෙකුට තමයි මොකද්ද මේක අපිටත් එහෙ මේ රටේ අපි කරන දේවල් අපේ ගෙවල් ඇතුළෙත් සිද්ධ වෙනවා. ඒගොල්ලොත් ඒ විදිහට ඒවම කරනවා. ළමයි ඉස්කෝලේ ගෙනියනවා, ගෙදරවල ලුයියා පිහාගෙන කනවා, ගෙවල් වල රෙදි හොදනවා, ගෙවල් අතු ගන්න ඔය සේරම ඒකගොල්ලොත් සිද්ධ වෙනවා. නිදහස කියලා කියන්නේ ඒව නොකර මේ පුටුවක් උටිලා වාඩි ලයින් එක නෙමෙයි. නිදහස කියලා කියන්නේ දෙදෙනෙක් ජීවත් වෙන තැන එකිනෙකාට ගෞරව කිරීම. ඒ පුද්ගලයා යමක් කරන්න කැමති නම් මම එහෙම පැහැදිලි කරොත් මම හිතන්නේ උඟක් ඇට තේරෙයි. යමක් කරන්න කැමති නම් ඒකට නිදා ඒකට ඒ පුද්ගලයාගේ කැමැත්තට ඉඩ දීම. දැන් එහෙමයි කියලා ඒගොල්ලන්ට හිතුන තැන්වල ගිහලා ලිංගික සම්බන්ධ පවත්වන්න බෑ. එහෙනම් ඒක රේප් එකක් වෙනවනේ. දෙපාර්ශ්වයට මේක රේප් එකක් වෙනවා. ඉතින් එහෙම සිද්ධ වෙන්නේ නැහැ මිනිස්සු අතරේ. ඒ සිතුවිල්ල පවා වැරදි කියලා මම නම් කියනවා. මොකද එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපේ ගෙවල් අපිට රෙස්පොන්සිබිලිටීස් කියලා තියෙනවා. අපි කසාද බඳලා නිකන් හිටින්නේ අපි ළමයි හදලා ළමයින්ට උගන්නලා ඉතින් මේ රටෙත් ඒව කරනවනේ. ඉතින් ඒ විදිහට ඒව එහෙත් සිද්ධ වෙනවා. ඒව එහෙත් සිද්ධ වෙනවා. හැබැයි වෙලා තියෙන්නේ
ගැහණියක් කැරිට මෙහෙ වගේ පුරුෂ ආධිපත්‍යෙන් අපිව රැට කරගෙන නැහැ. එතනයි වෙනස. ඒ කියන්නේ කාන්තාවකට නිදහස තියෙනවා. කාන්තාව නිදහස තියෙනවා. දැන් මට අද මම යාට කිව්වොත් මම අද එළියට යනවා කෝපි එකක් බොන්න කායක් හරි මට යාළුවෙක් කෝල් කරලා කතා කරනවා මම යනවා කිව්ව මම ගියා. ඉතින් යාට කියන්න බෑ අද ඔයාට එතනට ඔයා එතනට යන්න බෑ කාත් එක්කද යන්නේ. ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. අපි ගියා මිනිස්සු දෙන්නෙක් හම්බුණා කෝපි එකක් බිව්වා පොඩි කාලයක් ගත කරා තොරතුරු කතා කරා ඊට පස්සේ අපි ගියා ලොට්ටේ ගියා. නමුත් ඒ සංස්කෘතිය ඒක හැදිලා තියෙන විදිහයි ඒක ඒ පාවිච්චි කරන විදිහයි තමයි මම හිතන්නේ මේ වෙනස තියෙන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රසන්ට් කරන විදිය. ඒ ප්‍රසන්ට් කරන විදිය. මේ සංස්කෘතිය ඇතුලේ බිරිඳ හැම දෙයක්ම ස්වාමීගෙන් අහන්න ඕනේ. මේක කරන්නද මේක කරන්න හරි නිකන් අර පර්මිෂන් ගැනීමක් වගේ දෙයක් තියෙනවනේ හැම දෙයක්ම. දැන් අපිට එහෙම එකක් මට එහෙම එකක් නැහැ. ඒකෙන් මට ඒක තේරෙන්නෙම නැහැ. බිරිඳ ස්වාමියාගෙන් විතරක් නෙමෙයි ස්වාමියාත් බිරිඳගෙන් අහන්න ඕනේ හැමදේම. හැමදේම. ඔව්. එතකොට ඒ දැන් ওই සංස්කෘතිය ඇතුලේ ඕක සිද්ධ වෙන්නේ නැහැ කියන එකනේ ඔබ කියන්නේ නේද? ඒ කියන්නේ අපිට එතකොට මේ බැඳීමක් බැඳීමක් මං කියන්නේ එතන අර පර්මිෂන් ගැනීමක් නැහැ. අපි කියනවා. පර්මිෂන් ගන්න එකයි කියන එකයි කියනවායි කියන එක සාකච්ඡා කරනවායි කියන එකයි දෙක. එතන ලොකු වෙනසක් තියෙනවා. එතකොට අපි ඒක දැන් විශාල වශයෙන් සිදුවන දෙයක් නේ අපි ඒක සාකච්ඡා කරනවා. කොහොමද හොඳම විදිය මේක කරන්න එහෙම කියලා අපි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීම තුළ කාගවත් නිදහස නැති වෙන්නේත් නැහැ. මොකද මට තියෙනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒක මට තියෙනවා. කවුරුත් එයා මට කියන්නේ නැහැ. ඔයාලට එහෙම කියන්න බෑ. එහෙම කියන්නේ කවුරුත් නැහැ. එයා මගේ අදහසත් අරගෙන මම එයාගේ අදහසත් අරගෙන අපි ඒක එකතු කරලා බලනවා කොයිකද වඩාත්ම සුදුසු. එතකොට ඒක ගත්තාම ඉතින් සංස්කෘතීන් දෙකක් වුණා මම අර කලින් කිව්වා වගේ සංස්කෘතීන් දෙකක එකතුව හරි ලස්සනයි. මම ඒ වගේම තව කියන්න ඕනේ නිදහස ගැන කතා කරාම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේම ළමයින්ටත් තියෙනවනේ හොඳ නිදහසක්. දැන් අපේ පවුලේම අරන් බැලුවාම මගේ දුවව ඇත්තටම ලංකාවෙන් අරන් හදාගත්ත දරුවා. සුමාන පහයි ගන්නකොට එයා මේ පුංචි ළමයා කාලේ ඉඳන් අපි එයාට ටික 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 කිව්වා. ටික ටික කිව්වා එයාව අපි ඇඩොප්ටඩ් කියලා. ඊට පස්සේ එක්තරා වයසකදී ඇහුවා මේ ඇඩොප්ටඩ් කියන්නේ මොකද්ද? ඇහුවාම අපි එයාට පැහැදිලි කරලා දුන්නා මොකද්ද මේ ඇඩොප්ටඩ් කියන වචනේ තේරුම. එයා ඔයා මෙහෙම තව අම්මා කෙනෙක්ගේ බඩේ තමයි ඔයා හිටියේ කියලා පුංචිවට පැහැදිලි කරා. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට තව ටිකක් පැහැදිලි කරලා දුන්නේ ආහන ප්‍රශ්නට අනුකූලව අපි ඒක පැහැදිලි කරලා දුන්නා. දැන් අද එයාට අවුරුදු 24ක්. එයාට අපිට ඉන්න බයොලොජිකල් ළමයි දෙන්නෙක්, පුතාලා දෙන්නෙක්, එයාට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් එයාට දැන් අද ඒ ප්‍රශ්නේ නැහැ. එයා ඇත්තටම එයාගේ අම්මා කවුද කියලාවත් අහන්න තත්ත්වයක නැහැ. එයාට ඒක අවශ්‍යත් නැහැ. එයා මේ මෑතකදී ලංකාවට ආපු වෙලාවේ ඇහුවා එයා කොහෙද ඉපදුනේ කියලා. අපි එතනට එක්කගෙන ගියා. දැන් එකගෙන ගිහලා ඒ හොස්පිටල් එකට අපි ආව එකගෙන ගියා. ගිහලා යාට පෙන්නවා. එච්චරයි. ඊට පස්සේ අපි ඇහුවා යාගයට අපි නිදහස දුන්නා. යාගේ අම්මව හොයා ගන්න ඕනේද? ඕනනම් අපි ඒක කරලා දෙන්නම් කියලා. ඉතින් එතෙන්දී එයා කිසිම මේකක් ආ කියන්නේ ඉන්ට්‍රස්ට් එකක් දැක්ුවේ නැහැ. ඉතින් මං හිතනවා එයාට අපි හැම දෙයක්ම දීලා තිනවා. ආදරය කියන එක විශේෂයෙන් දීලා තිනවා. ඉතින් මෙහෙම බලනකොට නිදහස කියන එක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරක් නෙමෙයි දරුවෝ නෙමෙයි දෙමාපියෝ හැම කෙනෙක්ම හැම පුද්ගලයෙක්ම එකට එක විදිහකට විඳින්න ඕනේ. දැන් බලන්න මේ ලංකාවේ වයසක දෙමාපියෝ ළමයි කසාද බඳලා ඔක්කොම ගියත් ඒගොල්ලන්ට තාමත් නිදහසක් නැහැනේ. ඒගොල්ලන්ට තාමත් නිදහසක් නැහැ. ඒගොල්ලන් ගිහිල්ලා ළමයි බලා ගන්න ඕනේ. ළමයින්ගේ ළමයි බලා ගන්න ඕනේ. එතකොට ඒව නිකන් ඒගොල්ලන් අර දවසෙමත් කරනවනේ. ඒක පෑය දෙකක් තුනක් කරලා දැන් අපේ රටවල අම්මලා තාත්තලා ගිහිලා දරුවන්ගේ දරුව බලා ගන්නවා. ඒ කියන්නේ ස්කෝලින් එක්කගෙන එනවා. පෑ දෙකක් විතර තියා ගන්නවා. අරගොල්ලන් වැරිට ගිහිල්ලා එනවා. ළමයි වරගෙන යනවා. එච්චින් එච්චරයි ඒකේ සිද්ධ වෙන්නේ. ඒකලන් අරගොල්ලන්ගේ නිදහස ඒගොල්ලෝ විඳිනවා. මේගොල්ලන්ගේ දවසෙම ළමයි බලන්න තියාගන්නේ නැහැ. ඒකද ඒක හරි අසාධාරණයි. සමහර තැන්වල එහෙම වුණත් ඒගොල්ලන් දෙමෝබියන්ට ඇත්තටම ගෙවීමක් කරනවා ඒකට. ගෙවීමක් නොගන්න දෙමෝපියන්ට ඒගොල්ලන් නිවාඩුවක් යන්න ටිකට් එකක් අරන් දෙනවා ඒ වගේ දේවල් කරනවා. ඒ කියන්නේ යමක් ඇත්තටම ඒගොල්ලන් දෙනවා. ඉතින් අරගොල්ලන්ගේ අර සාමාන්‍ය එහෙම කෙනෙක්ගේ නිදහස අයිතුව පාවිච්චි කරන්නේ නැහැ. කුටුම්බයේ ඇතුළ බැලුවාම මම හිතන්නේ මේ සංස්කෘතිය ඇතුලේ ගොඩාක් මේ සංස්කෘතියේ ගොඩාක් තියෙනවා ඉතින් හදාගන්න දේවල්. කොටිම කියනවා ඉතින් මම දන්නේ මගේ භාෂාවෙන් කියනවා ඉතින් ලංකාවේ හස්බන්ඩ් ලොස් තමයි වයිෆ් නැතුව. ඒකක්වත් හදාගන්න බැරි පිරිමිනේ මේ රටේ ඉන්නේ.
බෝවෙලාට ඒකටත් ගෑනිටම කතා කරනවා දෙන්නම වැඩට ගිහලා ගෑන්ට කියනොත් ඒකක් හදන්න කියලා මොන පිස්සුවද මං අහන්නේ එයාට බැලුවද ඒකක් හදලා ගෑන්ටත් ඒකක් දෙන්න එතකොට ගෑනු කෙනා උයන්ඩත් ඕනේනේ ඒ මනුස්සයා ළමයින්ගේ ටික බලන්නත් ඕනේ ඉතින් ඔතන කොහෙද නිදහසක් බුදු තින්නවා කියලා කියන්නේ සම සම මම අප්‍රිකාවේ ජීවත් වෙන කාලේ ඒකෙත් තියෙන හොඳම දේවල් ගත්ත අපි ළමයි වහදන්න මේ සංස්කෘතික දෙකේ ඔබ වඩා ආකර්ෂණය වෙන්නේ කොයි සංස්කෘතියටද දැන් මොකද ඔබ දීර්ඝ කාලයක් දැන් ඔබ ඉන්නේ අයර්ලන්තේ තාමත් අපේ රටේ ගැහණියට හිරවීමක් තියෙනවා පිරිමි ආධිපත්‍ය කියන එක තවම තියෙනවා ඒක නැති වෙලා නැහැ මන් දකින්න මන් දැකලා තියෙන අහලා තියෙන හුඟක් තැන්වල ඒක තවම තියෙනවා දැන් ඔබ කියන්නේ ඔබ ඉන්න දැන් බටහිර සංස්කෘතිය ඇතුලේ මේ ආධිපත්‍ය කියන එක නැහැ ආධිපත්‍ය කියන එක නැහැ හැමෝම ඊකෝල් හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් තියෙනවා ඒ අයිතිවාසිකම් විඳිනවා දෙපාර්ශවෙම මේ අයිතිවාසිකම් විඳිනවා මේ අයිතිවාසිකම් විඳිනවා එක හා සමානව එක හා සමානව දැන් ඔය ලිංගිකත්වය ගැන කතා කරන්නේ මෙතන ඔහේ කායික හරි ගිහිල්ලා සම්බන්ධකම් එහෙම බෑ ලිංගිකත්වයත් සමානව විඳිනවා ගෑණියක් පිරිමියත් සමානව විඳිනවා ඒක හරි වැදගත් මොකද උඟාක් තැන්වල පවුල නොරැකෙන්නේ දෙන්නෙක් එකතු වෙන්න කලින් ඒ දෙන්න කවුද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ එකතු වෙලා එක තැනක ඉන්නවා කියන එක හරිම අමාරු වැඩක් දෙන්නෙකුට. දැන් අපිටත් මුල කාලේ ප්‍රශ්න තිබුණා. ඒව සාකච්ඡා කරලා අපි කතා කරලා මම මේකට කැමති නෑ. අපි මෙහෙම කරමුද? ඒ වගේ තත්ත්වයක් උදා කරගත්තාම මේක හරි පහසුයි. නැත්නම් ඒක අර ඊටපස්සේ ලොකු දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අර මං කිව්වා වගේ sexual life එකෙත් එහෙම තමයි. කැමති විදිහ තියෙනවා නොකමති විදිහ තියෙනවා. ඒව සමාදේ කරගන්නේ. සමහර මිනිස්සු කරන්නේ එක්කෙනෙක් විතරක් සතුටු වෙලා අනිත් එක නෑ. එහෙම වුණාම ඒක නැතිවෙන පාර්ශ්ව අඩුවෙන් ලැබෙන පාර්ශ්වයේ ඕකේ හිත ඇතුලේ ඒකට අපි කියනවා අර බොටල් කරගෙන ඉන්නවා රන්දවගෙන ඉඳලා එකපාරටම එක්ස්ප්ලෝඩ් වෙලා ඊට පස්සේ තමයි ආ කොහේ හරි වෙන ජීවිතයක් හොයාගෙන යන්න බලනවා මට මෙතනින් හැමෙන්නේ ඉතින් හැම ගෑනු කෙනෙක්ම වුණ ගෑණියෙක්ම ආදරයට හරි කැමතියි අපි හැමෝම ආදරයට හරි ආදරේනේ ඉතින් ගෑනු අය විශේෂයෙන් ආදරයට කැමතියි පිරිමි කෙනෙක් වුණා මේ ආදරේ දෙන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් දෙපාර්ශ්වයට මේක එක විදිහට බලපානවා කොහේ දැන් ඔය බටහිර සංස්කෘතිය ඇතුලේ තියෙනවනේ මේ ලිවිං ටුගෙදර් කියන සංකල්පය දැන් ලංකාවේ වුණත් දැන් ඒක සෑහෙන මට්ටමක තියෙනවා තියෙනවා මම හිතන්නේ තියෙනවා ඒක තියෙනවා ඒ කියන්නේ ඔබේ අදහස මොකක්ද ඒක හරි හොඳයි මං හිතන්නේ ඒක හරි හොඳයි මොකද දැන් ඕක මං හොඳයි කොහොමද දැන් පබ්ලික් එකේ මේක ගිහම මට මේ මිනිස්සු ගහන්න පටන් ගනි පොලෝ වලින් ඔය Facebook එකේ යමතනවා මං ඒ උනාට කියන්නේ ඒක හොඳයි කියන හේතුව දැන් මේක හොඳයි කියව පළීට මං කියන්නේ නැහැ මේ ගැල්ලමට පිරිමිලමට ගිහිල්ලා කාමර අරගෙන ඉන්න කියලා ඒක නේ මම මේ කියන්නේ දෙන්නෙක් ආදරය කරලා පටන් ගත්තාම ඒගොල්ලන් අඳුර ගත්තාම යම් කාලෙකට ඊට පස්සේ ඒගොල්ලන් ලිවින් ටුගෙදර් ඉන්න ඕනේ එතකොට තමයි මේ පුද්ගලියෝ දෙන්නාට එකට ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන එක ඒගොල්ලන්ට හරියටම අවබෝධ වෙන්නේ දැන් මෙතන වෙලා තියෙන්නේ අපේ රටේ දින සංස්කෘතිය ඇත්තම ගත්තොත් මම විරුද්ධව කතා කරොත් පිරිමි කොහේ කොච්චර ගෑනුවෙක් ගියත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන් වදිනකොට වුණා වජින් කෙනෙක්ව. තුවා කියන්නකෝ මට ඒක හරිද කියලා. එතකොට අර ඉස්සෙල්ලා ගිය ගෑල්ලාමන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන් කොහෙද යන්නේ? ඉතින් ඒකින්ද තමන් යාළුවා නම් කෙනෙක්. එහෙම නැත්නම් ඒගොල්ලන් කාලයක් ගාලා ඉඳලා ඔක්කොම උනාට පස්සේ අම්මලා කීප වෙනක් කරගෙන යන අයත් ඉන්නවා. එතකොට අර ළමයට මොකද වෙන්නේ? අපේ සංස්කෘතිය ඇතුළේ එහෙම වෙන්න බෑ කියලා තියෙනවා. එතකොට මම කියන්නේ ලිවින් දෙන්නෙක් යාළුවා නම් ඒගොල්ලන් ලිවින් ටුගෙදර් ඉඳලා ඒගොල්ලන් කවුද කියලා අඳුර ගන්න ඕනේ. ඒ අපිට නිදහස තියෙන්න ඕනේ. ඒ නිදහස නැති වුණාම තමයි අඳුර නැති දෙන්නෙක් එක පාටමකට ඇවිල්ලා ඉඳ පටන් ගත්තම ඔන්නේ ඒගොල්ලන්ට ජීවිතය ගෙවන්න දන්නේ නැහැ. අරයා කරන එකට මෙයා කැමති නැහැ, මෙයා කන්ට නෑ කැමති. එහෙම වුණාම හරි ප්‍රශ්න. ඉතින් මං කියන්නේ දැන් මං ඇත්තම කියන මගේ දුවත් ලිවින් ටුගෙදර්. මගේ දුවත් ලිවින් ටුගෙදර්. මගේ පුතාලත් එහෙමයි. මං කසද බඳ දැන් 32ක් මේ අවුරුද්දට මේ අවුරුදු 32ක් ඉතින් ඒ 32 ඇතුළත අපි අතරේ පුංචි පුංචි ඇලැප්ලින් තියෙනවා ඒව සාමාන්‍ය ඒ කවුරුත් අතර තියෙනවා අනිත් ෆැන්ටසි මැරේජස් කොහෙවත් නැහැ ලෝකේ ඒක කවුරු හරි කිව්වනම් අපි කවදාවත් රණ්ඩු වෙලා නැහැ කියලා පට්ට බොරුවක් ඒක වෙන්නේ නැහැ හැමෝම රණ්ඩු චූටි චූටි දේවල් සිද්ධ වෙනවා නමුත් අපේ ආගිමන්ට් එකක් ඇතුලේ ඒකේ තියෙන්නේ විනාඩි 5ක් වැඩිම වුණොත් ආගිව කරා එයට කිව්වා මෙහෙට කිව්වා ඉවතින් ඉවරයි ඒකක් හදාගෙන බීලා නැත්නම් වෝක් එකක් ගිහිල්ලා මොන හරි වුණා එතනින් ඒක ඉවරයි මම ඒකට හොඳයි කියලා කියන්නේ ඒ දෙන්නෙකුට අර දෙදෙනා අඳුනා ගැනීම අවස්ථාව ලබා දෙනවා දෙන්නටම ඒ දෙන්නට දෙන්න ගැලපෙන්නේ නැත්නම් හැම අතින්ම ඒගොල්ලන්ට එම් වෙලා යන්න නිදහස තියෙනවා ඉතින් ඒක ඕන කෙනෙක් එක්ක ගිහිල්ලා ලිංගිකව හැසිරෙන්න පුළුවන් අරකයි මේකයි නෙමෙයිනේ ඒගොල්ලන් කතා වෙලා තමයි වෙන් වෙලා යන්නේ
ගහමරා ගන්න නැතුව මේ වගේ පිහියෙන් අනින්න නැතුව අරක මේ කරන්න නැතුව ඒගොල්ලන් සන්තෝෂෙන් විසිර යනවා බේසිකලි සතුටින් විසිර ගියෝය එහෙම වෙනවා දැන් ඔබ වසර 32ක් ජීවත් වෙන්නේ එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තේ දැන් මේ ඉගෙනේ එංගලන්ත කලාපේම තමයි බ්‍රිතාන්‍ය කලාපේ දැන් බ්‍රිතාන්‍ය හැදෙන්නේ එහෙමනේ එංගලන්තය ස්කොට්ලන්තය අයර්ලන්තය සහ වේල්ස් කියන ඒ කලාපයත් එක්කනේ මේ රටවල් දෙකේම ඔබ ජීවත් වෙන්නේ බොහොම මේ සමත් රාජ්‍යයන් කියන සංකල්පය ඇතුලේ ඔබේ සමත් රාජ්‍යයක ඉඳලා විශේෂයෙන්ම උතුරු අයර්ලන්තයේ ඉඳලා ඔබ එනවා මේ දැන් අසමත් රාජ්‍යයකට ඒ කියන්නේ ඔබ හැදුණු වැඩුණු ඔබ ඉපදුණු මේ ලංකාවට එනවා ලංකාවට එනකොට මේක पूर्ण वशेन असमत हरि दैंग अपे जनाधिपतितुमत् पिली अरगेन तीनवा असमत् असमत् कियला एतकोट दैंग अपिट कोतन हरि वेरदिला तीनवानी अबे हेमतनम वेरदिला तीनवा एक तमाई ए वेरदिच्च हेमतनम अपिट लोकु बैरियर्स तीनवा विशेषयेन्म लंकावेन एलिये इंदला बलन केनेकुट लंकाव दिहा एलिये इंदला लंकाव दिहा बलन केनेकुट मेक एतुले इन्न अयट वडा वेन विशेषयक् पेनवा सह एक निवरदिव पेनवा නික්ට කියන්න පුළුවන් ද අපිට කොහොමද වැරදුනේ ඇයි අපිට බැරි වුනේ ඔබ ජීවත් වෙන සමත් රාජ්‍යයකට අපිට එන්න මේ වසර 74ක් නිදහස ලැබලා අපි කොතනද අපිට වැරදිලා තියෙන්නේ මං හිතන්නේ අපි හැමදාම අසමත් මේ අවුරුදු 74 ඇතුලේ සමත් වෙච්ච තැනක් හොයාගන්න අමාරුයි අපි අසමත්ුනේ ඇයි කියන එකට අපි ගියොත් මං හිතන්නේ මුලින්ම තියෙන්නේ හොරකම කරප්ෂන් එක මුලින්ම තියෙන්නේ කරප්ෂන් එක මං හිතන්නේ ඒ කරප්ෂන් එක එදා ඉඳලා මේක සිද්ධ වෙලා තියෙනවා ඒක නැති වෙන ඒක නැති කරගන්න අපිට පුළුවන් වුණා නම් අවනේ දැන් තව ඉදිරියට ඒක වෙයිද කියලා හිතන්න අමාරුයි නමුත් අ르ගලිය තුලින් අපි හිතනවා යමක් කරයි කියලා යමක් සිද්ධ වෙයි කියලා අපි ඒක ඒ ගැන කතා කරොත් මේ කරප්ෂන් එක තමයි මේකට පළවෙනිම හේතුව ඒ කියන්නේ අපිට සිස්ටම් එකක් නැතිකම අපිට සිස්ටම් එකක් දැන් නැහැ සිස්ටම් එක ඇතුලේ හොරකම වැඩි ඒක තමයි අපිට ලදී. අපි ඒ රටවල් දෙක සංසන්දනය කිරීම මං හිතන්නේ වැරදි. මොකද ඒගොල්ලන් එදා ඉඳලා මෙතනනේ හිටියනේ. අපිට එතනට එන්න තිබුණ අවස්ථාවල් අපි නැති කරගත්තට පස්සේ අපි එතනට එන්න උත්සාහ කරේ නෑනේ අන්තිමට කොහොම හරි බලනකොට. දැන් නිකන් හිතන්න ජපානයේට බෝම්බ දෙකක් වැදුනට පස්සේ ජපානයේ කොතනද තිබුණේ? අවුරුදු ගානක් යනකම් ඒ මිනිසුන්ගේ ජීවිත මේ 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 ශරීරවල කැලි හැලෙන පටන් ගත්ත ජීවිතය ඒගොල්ලන්ට තිබුණේ. නමුත් ඉතුරු වෙච්ච අර මොනවත් නොවෙච්ච මිනිස්සු ටික shift දෙකකට ඒ රටේ වැඩ කරේ. shift දෙකකට. මේ මේ හරිය හිටියේ 10-15 දෙනාද ඒගොල්ලන් එකතුලා shift දෙකකට කට්ටියක් දවඩින් දාගන්නවා කට්ටියක් රටින් දා. ඒගොල්ලන් ඒක කරේ අපේ රට අපේ ළමයි අපේ අනාගතය කියලානේ. ඒ ළනාගතය කියලා ඒගොල්ලන් කිව්වේ කවුද? ඒ අනාගතය කියලා ඒගොල්ලන් කිව්වේ ඒගොල්ලන්ගේම ළමයි. ඒ කට්ටියම එකතුල හැදුන ළමයි. එතකොට අද ජපානයේ කොතනද ඉන්නේ? එදා ජපානයේට ලංකාව වගේ වෙන්න ඕනකම තිබුණයි කියලා වත් අහලා ඇති මාත් අහලා තියෙනවා. එතකොට සිංගප්පූරුවට ලංකාව වගේ වෙන්න ඕනයි කියලා ඕනයි කිව්වේ කොහත් මාත් දෙන්නම අහලා තියෙනවා. නමුත් අද සිංගප්පූරුව කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ? එන්නේ එතන වැරදුනේ එදා සිංගප්පූරුවේ ලී ක්වාං කොහොමද දඬුවම් දුන්නේ? කොහොමද දඬුවම් දුන්නේ? අපේ කොහොමද දඬුවම් දෙන්නේ? අපි හිතන්න ඕනේ යන්නේ එතන අපිට අන්න එතන තමයි වැරදුනේ නීතිය කියන එක සිවිල් පුද්ගලයන්ගේ අතට ගත්තාම ඒක තමයි සිද්ධ වෙන්නේ නීතිය කියන එක තියෙන්න ඕනේ ඒ තියෙන තිබිය යුතු තැන ඒක කිසිම කෙනෙකුට අතට ගන්න බෑ දා ජනක ඒ කිසිම කෙනෙකුට අතට ගන්න බෑ නමුත් අද කොතනද අපේ රටේ නීතිය තියෙන්නේ දේශපාලඥයන්ගේ අතේ නීතියෙන්නේ ඒක ඒගොල්ලන් අතේ තියාගෙන මොකද්ද කරන්නේ මොනතරම් හොරකම් මේ රටේ සිද්ධ වෙලා තියෙනවද මේ දේශපාලකයන් අතින් අනිත් එක දේශපාලඥයා කියන්නේ සිංග්‍රේෂන් කියනවා මිනිස්ටර් කියලා ද මිනිස්ටර් කියන වචනේ තේරුම මොකද්ද මොකද ඒකේ තේරුම සර්වන්ට් ඒකේ සර්වන්ට් ඔයයි මමයි කමියුනිටි එකක් එකතු වෙලා එක මිනිස්සෙක් අපේ කමියුනිටි එකෙන් තෝරනවා මෙයා අපු වෙනුවෙන් අපිට සේවය කළ යුතුයි අතෙන්ට ගිහිල්ලා. නමුත් ඒක සිද්ධ වෙනවද අපේ රටේ? එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ට සේවය කරගන්නේ. ඉතින් ඒක තමයි අපි අද මෙතන මේ පහල ඉන්න හේතුව ඒක තමයි. දැන් ඔබ හරි අපූර්ව වචනයක් කිව්වා මේ දේශපාලඥයාට සර්වන්ට් කියලා. අන්න ඒ සර්වන්ට් කියන තැනට වුන් එනකන් අපි ඇවිල්ලා තියෙන ජනතාවට සේවය කරන කියන තැනට එනකන් මම හිතන්නේ මේරට හදන්න පුළුවන් කියලා. ඒකනේ ඔබ මේ සාරාංශගත කරන්නේ නේද? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඒකලන්ට ඒක දන්නෙත් නැහැ. ඒ කවුරුත් ඒ වචන තේරුම දන්නේ නැහැ නේ. ඒ තේරුම ඒ ඔළුවලට
යයිද කියන එක ප්‍රශ්නයක්. ජනතාව ඇන්දීම තමයි කොටින් මේකලම් කරන්නේ. නැත්නම් ජනතාව ගොනාට අන්දන් නැත්තම් කොයි රටේද වා නිකන් හිතන්න අපිටත් පහල රටවල් තියෙන කොයි රටේද ටකරන් කෑල්ලක් දෙන්නයි ටොයිලට් පෝච්චියක් දෙන්නයි සිල් රෙද්දක් දෙන්නයි අරකට මේක දීලා මිනිසෙට නැත්තම් අරක් උද මොකක්ද එක දීලා බත් පාර්සලයක් දීලා කොයි රටේද ওই විදියට මිනිස්සුන්ට මේ මිනිස්සුන් ওই තරම් රවට්ටන්නේ කොයි රටේද කියලා කියන්න මට ඒ නිසාම තමයි අපි අද දවසේ වෙනකොට මේක බුන්වත් භාවයට පත් වෙලා තියෙන්නේ නේ අනිවාර්යෙන්ම මේ අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙන්නේ තනිකරම දේශපාලඥයින් අත තියෙන වැරද්ද නිසා මම හිතන්නේ ඒකට දේශපාලඥයා මේ ඊපරද ඔය එක දේශපාලඥය කියලා තිබුණානේ මනා කරන්නේ අපිට ඡන්ද දෙන්නම අපි යනවා ඉතින් එතන වැරද්ද දේශපාලඥයා නෙමෙයි අපි මේ අපි ඔය කතා කරන ඔයා මම ඇතුළු මේ समस्त जनता मेकट वग कियाोणे अभी तम एक जीवत्न आयर्लते अभी दु एक कालेक इंग्लते समग लुकु बरपतल अरगले आगे मुन ईआर ए संविधान ईआर ए संविधान गरील मूमेंट का खटीर काले वेडकर एक दास नमस्य अणु नमे दिउन यम गिविसुमकट इट पास दास पहे गिविसुमानु क्या आयुध सन्नद कटियम इवत् ප්‍රධාන ධාරාවේ දේශපාලන ප්‍රවාහයට ඇතුල් වුණා. ඇතුල් වුණා. මම මේ කතා කරන්න යන්නේ මේ අයර්ලන්ත අරගලය ගැන නෙවෙයි, IRA සංවිධානය ගැනත් නෙවෙයි. දැන් ඔබටත් මේකේ අත්දැකීම් ඇතිනේ යම් යම් ආකාරයකට ඒ කලාපයේ ජීවත් වෙනකොට ඔබටත් ඒ අත්දැකීම් තියෙන්න ඇති. දැන් ඔබ එන්නේ කලාපයේ ඉඳලා මේ කෙටි නිවාඩුවකට ලංකාවට. අර මම කියන සමත් දේශයේ ඉඳලා ඔබ එන්නේ මේ අසමත් දේශයට දැන් මේ වර්තමානයේ. ඒ ආපු ෂණයෙන් ඔබ ලාංකීය අරගල භූමියට එකතු වෙනවා. ඔව්. හරි. එකතු වෙලා ඔබ දිනපතා එතන ඒ තරුණ ප්‍රජාවත් එක්ක ගැවසෙනවා, වුන් සමග විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඔව්. මේ දැන් ඒ ඒවත් එක්ක ඔබට මේ කරන තරුණ ප්‍රජාව සිස්ටම් චේන්ජ් එකක් හරහා කරන අරගලයේ පිළිබඳව ඔබට හොඳ වැටහීමකුත් ඇති. එතකොට ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ යෝජනාවන්, ඔවුන් කරන මේ ඉතාම කියන්නේ මේ රට ඔබ සිටිනා වූ සමද්දේශයකට ගෙනියන්න ඕන් කරන කැපවීම පිළිබඳ ඔබට අදහසක් ඇති. ඔවුන් අරගලයේ කිරීමම මම සන්තෝෂයට පත් වෙන දෙයක්. මං හිතන්නේ අරගලයේ ඔය හැබැයි ඔය අරගලයේ පටන් ගත්තේ ඔయిత කලින්. බොහොම කලින් අර පොහොර ටික නැතුණාට පස්සේ ගොවියෝ පටන් ගත්තා ඒක. නමුත් ඒක මේ වගේ අර එක්ස්ට්‍රීම් දුරකට ගියේ නැහැ. ආවේ නැහැ. එතන තමයි ඊට පස්සේ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මං හිතන්නේ අරගලය ඉතාම හොඳයි. තරුණ ජවයක් එතන තියෙනවා බුද්ධිමත් තරුණ ප්‍රජාවක් තමයි අරගලයේ තුල ඉන්නේ අරගලයේ තුල ඉන්නේ ඒගොල්ලන්ට උන්ට අවශ්‍යයි මේ රට යහපත් තැනකට ගෙනියන්න මේගොල්ලන් ඒගොල්ලන් ලොකු දෙයක් ඉල්ලන්නේ නැහනේ ඔය ඉල්ලන හැම දෙයක් ඇතින්ම තියෙන්නේ මොකද්ද නීතිය අපේ රටේ නැත්තේ මොකද්ද නීතිය ඒගොල්ලන් ඉල්ලන්නේ නීතිය ඒ නීතිය ඇත්තම කියනෝ නම් නීතිය කියන එක සමව පවත්වනවා නම් ඇත්ත හැමෝටම පොදුවේ එක එක්තරා එක විදිහට පවත්වනවා නම් අනිත් හැම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. එතකොට මොකද නීතිය එක තැනකට ආවම නීතිය හරියට පවත්වන රටක හොරකම කරන්න බෑ ඔබට දඬුවම් ලැබෙනවා. ඒක තමයි කරෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන් ඉල්ලන්නේ. සහ හොරකම නැවැත්වීම නේ. හොරකම නැවැත්වීම. නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොරකම නැවතෙනවා. මට මතකයි ලීකෝන්ගේ රජේ හිටියා හිටපු මිනිස්ටර් කෙනෙක් ව්‍යාපාරිකයෙක්ගෙන් යම් ව්‍යාපාරිකයෙක්ට ලොකු හොලිඩේ එකක් දීලා මොන මොන හරි දීලා තිබුණා. ඒ කියන්නේ ඒක බ්‍රයිබ් එකක්. ලීකුවන් මොකද්ද කරේ? යා කාට දඬුවම දුන්නේ? කාටවත් නෙමෙයි. අරයව සේවෙන් අයින් කරා. උඩ ඉන්න කෙනාට දඬුවම් දුන්නාම පහල ඉන්න අය ටක් ගාලා පේනවා. මොකද ඒකලා උඩනේ බලන්නේ හැමතිස්සෙම මොකද එන්නේ කියලා උඩේ. උඩ ඉන්න මිනිස්සුя පහල බලන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. එතනට දඬුවම් දුන්නාම පහල ඉන්න අයට වදින්ද අපේ එකේ අපේ රටේ එහෙම එකක් නැහැනේ. समहर ඉතින් එවැනි ඊටාම යහපත් ලක්ෂණ අරගලයේ ඇතුලේ ආවා. ආවා. ඒව තමයි දිනාගත්තු දේවල් කියලා කියන්නේ අපි. මොකද අපි පිටරට හිටියට අපිත් පුළුවන් තරම් අරගලයට උදව් කරනවා. වචනෙන් හරි උදව් කරන අරගලයට. මොකද ඒක සිද්ධ වෙන්න ඕන දෙයක්. මගේ මේ වයසට ඇත්තටම මට දිනාගන්න දෙයක් නැහැ දැන් ඇත්තටම. මට ඇත්තම කියන මේ වැලිකටයක්වත් අවශ්‍ය නැහැ මෙහෙන්. නමුත් මෙතන ඉන්නවා වොයිස් එකක් නැති කට්ටිය. අපි ඒගොල්ලන් වෙනුවෙන් යමක් කරන්න ඕනේ.
ඒකයි මේ තරුණ ප්‍රජාවට මම උදව් කරන්නේ මට පුළුවන් දේ මම කරන්නේ එක 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 මගේ එක විසිට් එකක් එතනට තව ඔළුවක් එතනට එකතු වෙනවා කියන එකනේ මෙහෙම එකක් තියෙනවා හැබැයි අරගලය ඇතුලේ අපි පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ මොකද අරගලය ඇතුලේ තියෙනවා බොරදියේ මාළු බෑම් එතන ඒකක් තියෙනවා ඉතින් ඒව ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ දැන් ඇත්තටම අරගලය ඇතුලේ ඉන්නේ අර ස්පිරිට් එක කියන්නේ සුළු පිරිසක් ඒකල තමයි ස්පිරිට් එක ඉතින් ඒක හොඳයි මං හිතන්නේ ඒක හොඳයි අපි පොඩ්ඩක් වෙන තැනකට එමු. ඕකේ. ඔබ මැරතන් දහවන ශූරියක්. මං හිතන්නේ අපේ කවුරුත් මේක දන්නේ නැහැ. ඒකයි මං අර මුලිනුත් කිව්වේ මේ සාකච්ඡාව අවසානයේදී රැඳී ඉන්න මේ මිතුමිය පිළිබඳ බොහෝ දේවල් බොහෝ තොරතුරු ඔබට දැනගන්න ලැබෙයි කියලා. මේ සාමාන්‍යයෙන් මැරතන් එකක් යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයිනේ ඈ. ඔබ ලෝකයේ ප්‍රධානම පෙළේ මැරතන් දහවන තරඟ වලට තමයි සම්බන්ධ වෙන්නේ. බෙල්ෆාස්ට් වල තියෙන ඔබ ජීවත් වෙන නගරේම තියෙන ලෝකයේ ප්‍රසිද්ධ මැරතන් දහවන තරඟයක් ඔබ ඒකේ වසර 13ක් නොකඩවා ඔබ සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා තියෙනවා දැන් මැරතන් එකක් කියලා කියන්නේ මැරතන් එක දුර ගත්තොත් සැතපුම් වලින් සැතපුම් 26යි පොයින්ට් ගණක් තියෙනවා නේ පොයින්ට් 2යි ඔව් ඒ කියන්නේ කිලෝමීටර්ස් 40ක විතර දුරක් හරියටම කිව්වොත් කිලෝමීටර් 42යි පොයින්ට් 1.6ක් ඔව් එතකොට දැන් මේකට විශේෂිත සූදානමක් අවශ්‍යයිනේ මානසික කායික සහ ඒ වෙනම පුහුණුවක් අවශ්‍යයිනේ ඒ එක එක වෙනම වැඩක් දැන් මේ මැරතන් දහවන තරඟයට ඔබ සහභාගී වෙන්නේ මේකේ තියෙන විශේෂත්වය මම දකින්නේ ඔබ ජයග්‍රහණය සඳහා නෙවෙයි මැරතන් දහවන තරඟයට එකතු වෙන්නේ මොකක්ද ඔබේ අරමුණ කුමන පරමාර්ථයක් සඳහාද ඔබ මේ තරම් මේ වෙහෙසක් දරාගෙන කාන්තාවක් හැටියට මේ කාන්තාවකට මැරතන් දහවනයකට යෙදෙනවා කියන එක ඉතාම අසීරු කාර්යයක්. එතකොට ඇයි ඔබ මේ සඳහා ඉදිරිපත් වෙන්නේ මේ සඳහා දායක වෙන්නේ? මොකක්ද ඔබේ අරමුණ? මම දහවන ශූරියක් උනේ මං මේ පාසල් කාලේ. මං අවසල් කාලේ හොඳට දිව්ව එක්කෙනෙක්. මට හොඳට සහතික තියෙනවා මේක. මේක ඇවිල්ලා දහවන ශූරියක් නෙමෙයි. මේ මැරතන් එකට සහභාගී වෙන තවත් පුද්ගලයෙක් මම. මයිදන්නේ 3000 3000ක් 4000ක් විතර මේ මැරතන් එකට සම්බන්ධ වෙනවනේ. ඕකේ තරඟ කරන කට්ටිය ඉන්නේ බොහොම ටිකයි. ඒගොල්ලන්ට කියනවා ෆ්‍රන්ට් ලයිනර්ස්ලා කියලා. ඒගොල්ලන් තමයි ඉස්සෙල්ලම දුවන්නේ. ඒගොල්ලන් යන්නේ තරඟෙට. ඔය ඉතියෝපියාවෙන් අරහෙන් මෙන් ඔය අප්‍රිකන් රටවලින් ඒගොල්ලන් එනවා. ඇගිල්ල ඒගොල්ලන් දුවන්නේ තරඟෙට. ඒගොල්ලන් එන්නේ අද්දින්නන්ට බලාගෙන. අනිත් සේරමලා දුවන්නේ විවිධාකාර චැරිටීස් වෙනුවෙන්. ඉතින් මමත් එහෙම එක්කෙනෙක්. මැරතන් එකක් දුවන එක ලේසි නෑ මැරතන් එකක් දුවනවා කියන්නේ කිලෝමීටර් 42ක් පොයින්ට් 1.6ක් දුවන්න ඕනේ ඒක ලේසි වැඩක් නෙමෙයි ඒකට පුරුදු වීම 6 මාසයක් තිස්සේ ඒකට පුරුදු වෙන්න ඕනේ එතකොට මේ පුරුදු වීම ඉතාම කටුකයි ඒ කටුකද්ද මෙහෙ නිකන් කෙනෙකුට කිව්වට තේරුම් ගන්න බෑ ඒ තරම් කටුකයි ඒක මොකද අයර්ලන්ත කියන්නේ හැම සමහර වර්ෂවල 380 දවසෙන් වහිනවා අපේ ඒක සීතලයි එතකොට හුළඟ මොකද අපි පුංචි අයිලන්ඩ් එකක් ලංකාව වගේ හතර පැත්තෙම මුහුද එතකොට හුළඟ එතකොට ඒක හරි අමාරු කාර්යයක් ඔබට පුහුණු කරුවෙක් ඉන්නවද වෙනම නැහ මම තනියෙන් පුහුණු වෙන්නේ මට සාමාන්‍ය හොඳ අවබෝධයක් තියෙනවා ස්පෝර්ට්ස් පැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙනවා මොකද මම මාෂල් ආටිස් කෙනෙක් ඒක නිසා මට ඒ අවබෝධය හොඳට තියෙනවා ඉතින් මම මගේ පුහුණුව මම තනියෙන් කරගන්න මට පුළුවන්. ඉතින් අපි ඒක කරන විදිහක් තියෙනවා. පුහුණුවීම් කරන විදිහක් තියෙනවා. ඉතින් ඒ සිස්ටම් එකට යන්න ඕනේ. ගිහිල්ලා ඒක තමයි තනියෙන් පුහුණු වෙලා. ඉතින් ටයිමින් බලන්න ඕනේ, ස්ට්‍රෙන්ත් එක බලන්න ඕනේ, කන කෑමද ඔක්කොම බලන්න ඕනේ. ඉතින් ඒව මම තනියෙන් කරගෙන ඊට පස්සේ මැරතන් එකක් දුවන්න කලින් මම මැරතන් පහක් විතර දුවලා. තේරෙනවද? අර කාලය ඔක්කොම එකතු කරලා බලනකොට මම මැරතන් පහක් විතර දුවලා තමයි අර එදාට දුවන එක දුවන්නේ. අම්මන් හුඟක් කරන්නේ ඇවිදින එක ඇවිදින් දුවන දෙකම කරනවා ඒක ඇතුලේ ඒක මට මතකයි ඒක අවුරුද්දක මැරතන් එක ඉවර කරලා ආවහම මේ මගේ ඇඟිලි වල ටෝස් මගේ කකුලේ ඇඟිලි වල අතේ ඇඟිලි වල කිසිම ෆීලිං එකක් නැහැ අර මේ සීතලට හුලඟට මුකුත් නම් කියලා කියන්නේ අපි මේ ඇනස්තෙසිස් දීලා වගේ මුකුත් නැහැ මට මේ ජැකට් එකේ සිප් එකවත් දාගන්න බෑ අල්ලනවා ඒක අහුවෙන්නේ නැහැ මං අල්ලනවා ඒක මනහොත් මට අහුවෙන්නේ මං කෙනෙක් ගාවට ගිහිල්ලා කියන්න ඕනේ මගේ සිප් එක ඇරලා දෙන්න නැත්නම් වහලා දෙන්න ෆෝන් එක අරගෙන ෆෝන් එක ගන්න බෑ මගේ පොකට් එක අහුවෙන්නේ නැහැ පොකට් එක ඒක හරි කටුකයි නමුත් ඒ කටුකත්තේ මං වින්දේ හේතුවක් ඇතුව මොකක්ද හේතුව දැන් අපේ රටේට සුනාමි ආවනේ
දෙදස් හතරේ සුනාමිය එනකොට මම එතකොට කේම්බ්‍රිජ් වල හිටියේ ඒක ආවහම මට දරා ගන්න බැරි වේදනාවක් ආවා ඇත්තටම එදා අපි ස්විස්සර්ලන්තයට යන්න ලෑස්තිලා හිටියේ ඊට පහවදා අපි ගියා නමුත් මට ගියාට ඉන්න බෑ මට මාර වේදනාවක් දැනුණා මේ නැති වෙච්ච ළමයි ප්‍රමාණය මේ රටේ මට හැම දෙයකටම වැඩි දැනුනේ ළමයි මම යනකනුත් අඬුවා මං එනකනුත් අඬුවා මට හරි දුකයි ඒක හරි අමාරුයි දරා ගන්න පස්සේ මම ඇවිල්ලා කල්පනා කරා මේ තමයි මගේ අවස්ථාව මට යමක් කරන්න පුළුවන් ඒ දේ මං කොතින්ද පටන් ගන්නෙ කියලා මං එහෙ හිටිය යාළුවොත් එක්ක කතා කරලා තමයි මම චැරිටි එකක් පටන් ගත්තා අපි පොඩියට පටන් ගත්ත චැරිටියක් මගේ දුවගේ ඉස්කෝලේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් යා චැරිටි ලෝයර් කෙනෙක් එයා ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් රෙජිස්ටර් කරලා දුන්නා ඉංග්ලන්ඩ් වල මට ඊට පස්සේ මට හිටිය තව ගොඩක් යාළුවෝ කොම දොස්තරලා කීප දෙනෙක් හිටියා එහෙ ඒගොල්ලන් අපි එකතු වෙලා අපි ඉවෙන්ට්ස් කරලා අපි සල්ලි ටික ටික එකතු සල්ලි එකතු කරලා මම 2005 අප්‍රේල් ඊස්ටර් හොලිඩේ එක නිවාඩුව තියෙනවනේ පාස්කු නිවාඩුවට මහත්තයා ළමයි 3 දෙනා තියාගත්තා මාට ලංකාවට යන්න කිව්වා ගිහිල්ලා ඔයා කැමති මේක කොහොමද පුළුවන් විදිහට මේක හොයාගන්න අන්න එතන නිදහස ගැන අපි කතා කරේ කලින් ඔන්න නිදහස එයා මම ළමයි තියාගන්න ඔයා යන්න ඔයා ගිහිල්ලා ඔයාට කරන්න ඕනේ කියන දේ දැන් ඔයා කරන්න ගිහිල්ලා කියලා ඊට පස්සේ අපි මම ලංකාවට ඇවිල්ලා කොහොම හරි ආයතනයක් තිබුණා එතකොට ඒගොල්ලන්ගේ ළඟ තිබුණා මේ නැති වෙච්ච ළමයින්ගේ නම් ලිස්ට් ඔහොම තිබුණා පස්සේ අපි ළමයින්ට ලිස්ට් එකක් දුන්නා මිසක් ඒ ළමයි කොතනින් හිටිය ඉන්නවද මොකද උනේ අපිට එහෙම මුකුත් නැහැ ඒවා අපි තමයි හොයාගන්න ඕනේ පස්සේ මම ඒක කතා බහ කරගෙන ඔක්කොම කරගෙන ඒ සතියේ ඉඳලා කරන්න පුළුවන් දේවල් කරගෙන මම ගියා ගියාම දැන් මට එහෙ හිටිය ලංකාවේ දොස්තර කෙනෙක් කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ ලංකාවේ මෙයා තමිල් එයා මගේ ඔය ඇඩ් එකක් දැකලා මට කෝල් කරා කෝල් කරලා අපි හම්බෙලා අපි කතා කරා කතා බහ කළා එයාත් මට උදව් කරා ඊට පස්සේ එයා ලංකාවට ඇවිල්ලා තමයි සමහර ළමයින් අපි හොයාගත්තේ ඊට පස්සේ කොහොම හරි අපි හොයාගත්ත පවුල් කීපයක් එකතු කරගත්තා ඒ එකතු කරගෙන ඊට පස්සේ මම එතන ඉඳලා ඊට පස්සේ ඒ අවුරුද්ද 2005 අපි එහෙදි ඉවෙන්ට් කරලා හොයාගත්ත සල්ලි වලින් අපි ඒ පවුල් වලට කරන්න පුළුවන් ඒ අවුරුද්ද කරන්න පුළුවන් දේවල් කරලා ඊට මේගොල්ලන්ට account සැරලා ඔක්කොම කරලා 2006 මම ගියා අයර්ලන්තෙට දැන් උතුරු අයර්ලන්තෙට ගිහිල්ලා දැන් ඊයේ පදිංචි වුණා ඒ කියන්නේ මේ මහත්යගේ රටනේ ඒකින්ද අපි ගියා ඊට එතනට ගියාට පස්සේ මම කල්පනා කරා දැන් මට සල්ලි හොයන්න ක්‍රමයක් හොයන්න ඕනේ දැන් මට ඒ රටේ ගොඩක් යාළුවෝ නැහැනේ මම අලුත් නිහාට කොහොද අපි හුඟක් ජීවත් වුනේ නැහැනේ පිටමනේ හිටියේ ඉතින් කොහොම හරි මේ ඒ වෙනකන් ඔබ හිටියේ එංගලන්තයේ සහ ආප්‍රිකාවේ ඔව් ඉතින් මම මැරතන් එක හොයාගෙන ඊට පස්සේ මැරතන් එකේ විවිධ කොටස් වලට මුලින් සහභාගී වුණා. ඒකේ තියෙන විවිධ කොටස් වල සහභාගී වෙන්න පුළුවන්. එහෙම සහභාගී වෙලා තමයි මගේ ට්‍රේනින්ග්ස් මම තනියම කරගෙන සම්පූර්ණ මැරතන් එක කීප වතාවක්ම දුවන් කරන්න පටන් ගත්තේ. ඉතින් මම ඒ එකතු කරන ඊට පස්සේ මම ඒ වගේ ඒක මැරතන් එක භාවිතා කරනවාද මේ චැරිටි සර්විස් එකට ඒක අරමුදල් හොයන්න දැන් ඒක එහෙ එකතු කරලා account එකට සල්ලි දාලා ඒ account එකෙන් මේ ළමයින්ගේ account වලට මම කෙලිම සල්ලි එවනවා ඒ කියන්නේ සුනාමියෙන් අවතැන් වෙච්ච දරුවෝ ඔව් මේ ළමයින්ගේ account වලට සෙලිම සල්ලි එවලා හැබැයි ඒගොල්ලොත් මට ඉස්කෝලේ report එවන්න ඕනේ ඒකලා ඉගෙන ගන්නවා කියලා තමයි මම දන්නවනේ. ඒක පටන් ගන්නකොට අපි හුඟක් දේවල් බලලා තමයි කරේ. මොකද ස්කෝල් වලට කතා කරලා ප්‍රින්සිපල්ස් ලගෙන් ලියුම් ඉල් අරගෙන ග්‍රාමසේකගෙන් ලියුම් අරගෙන ඔක්කොම මේ ප්‍රොෆෙෂනල් විදියට කරගෙන ගියා. ඊට පස්සේ අවුරුදු 16ක්ම මම ඒක කරා. ඒක කරා දැන් අන්තිම ළමයා දැන් ඇඩ්වාන්ස් ලෙවල් කරලා ඉවරයි. උසස් පෙළ කරලා ඉවරයි අන්තිම ළමයා යා දොස්තර කෙනෙක් වෙන්න තමයි ඉගෙන ගන්නේ. ඉතින් මට හරි සන්තෝසයි ළමයි හතර පහ දෙනෙකු ටික ගන්නවා මම එහෙම කරලා. ඒ කියන්නේ මැරතන් එක හරහා ඔබ ඒ උපයාගත්ත ධනය පාවිච්චි කළේ ලංකාවේ අවතන් වෙච්ච ඒ දරුවන් වෙනුවෙන්. ඔව්. ඒගොල්ලන්ට උගන්වලා. හැබැයි ඒකට අපරාධික යන්නක මගේ මහත්තයා ගොඩාක් උදව් කරනවා. ඒ වගේ මගේ ළමයිත් ගොඩක් උදව් කරනවා. මම ওই ට්‍රේනින්ග් වලට යනකොට ළමයි ගොඩක් උදව් කරනවා. ඒ වගේම ඔබ මේ කටුවා පිටියේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට මේ පාසු බෝම්බ ප්‍රහාරයේ නවතැන් වෙච්චේ පවුල් වලටත් ඔබ යම් ඔබේ චැරිටි සර්විස් හරහා උදව් උපකාර කරා නේද කළා විශාල වශයෙන් මම දන්නේ නැහැ ඒක විශාලද පොඩිද කියලා කුඩාද කියලා මට දන්නේ නැහැ මම දන්නේ නැහැ මම නමුත් මට පුළුවන් දේ මම කළා කියලා මම කියනවා මම ඕගනයිස් කරා සාම පාගමනක්
කාගමනක් මගේ හේ ඉන්න උඟක් යාළුව ඒකට නම් මේ මහත්තයගේ උඟක් යා ඉස්කෝලේ යුනිවර්සිටි කේ යාළුව උඟක් ආවා ඒගොල්ලන් දේශබාලඥයෝ බෙල්ෆාස්ට් නගරේ කලේ බෙල්ෆාස්ට් නගරේ මේ මහත්තයගේ යාළුව උඟක් උදව් කරා ඒකට මට එක් පොලිටිෂියන්ලා හිටියා ඉතින් ඒගොල්ලෝ හැම කෙනෙක්ම මට උදව් කරා ඒකට ඒගොල්ලන් ආවා මේ අවිල්ලා අපි මිනිස්සු එකතු කරගෙන ලංකාවේ කීප දෙනෙක් එකතු වෙලා තිබුණා අපි ප්‍රසිද්ධ කළා එහෙමට බෙල්ෆාස්ට්ල එහෙමටම ලංකාවේ අය නැහැ කීප දෙනෙක් ඇවිත් හිටියා ඊට පස්සේ අපි මේ පාගමනේ ගිහිල්ලා යන බකට්ස්ල එකතු කරලා සල්ලි එකතු කරගෙන ගිහිල්ලා ඒ සල්ලි එකතු කරගෙන මෙහෙට මෙහෙට එන්න කලින් අපි කටුව පිටියේ පල්ලියක පාද කෙනෙකුට කතා කරලා එයාගෙන් විස්තර අහගෙන අන්තිමට අපිට හම්බුණා පාද කෙනෙක් එයා තමයි ඔය අවතන් වෙච්ච අයව බලන්නේ බලාතේ කියලා පස්සේ අපි මේ ගෙනාපු සල්ලි බෙදලා පවුල් පහක් තෝරලා ඒ පාදම තෝරලා දුන්න පවුල් පහක් අපි ඒගොල්ලන්ට ගිහිල්ලා බෙදලා දුන්නා. ඉතින් මේ කියන්නේ ඒ අවුරුද්දේ මම මැරතන් එකක් කරලා පාගමනක් කරලා ඇවිල්ලා තමයි ඉතුරු ටික ඉවර කළේ ඒක. ඔබ කරාටේ කළු පාටි ලාභිනියක් නේද? ඔව්. දැන් ඒකත් භාවිතා කරනවාද මේ චැරිටි ක්‍රියාමාර්ග වලට ඒ කියන්නේ යම් කිසි ආකාරයකට ඒ වැනුත් මේ ෆන්ඩ්ස් හොයාගන්න? ඔව් එහෙම කරනවා. මොකද මම උගන්න මම අවුරුදු 16ක් මම ඉගෙනුවා. මේ අපේ ජපන් භාෂාවෙන් කරාටි භාෂාවෙන් කියනවා සෙන්සේ. සෙන්සේ කෙනෙක් මම ඉන්නේ පස්වෙනි කළු පාටියේ. මම පන්ති කළ අවුරුදු 16ක් මට හිටියා ගාක් ළමයි ස්ටුඩන්ට්ස් ලයිටියා ඉතින් මම ඒගොල්ලන්ගෙනුත් මේකට ආදර කරගන්නවා ඒ කියන්නේ අයර්ලන්තයේ අයලා ඔක්කොම බෙල්ෆාස්ට්ල ඉතින් මම ඇත්තටම කියනවා බෙල්ෆාස්ට්ල මිනිසුන් ගොඩාක් සිටිවන්ත වෙන්න ඕනේ ඒගොල්ල තමයි මේ අවුරුදු ගානකටම මට ওই මේ චැරිටි එක ගෙනියන්න උදව් කරේ මගේ පවුලේ අය අරුණහම එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරනවා මේ රටේ ජනගහනයෙන් 22%කට ප්‍රමාණයක් ආහාර ආධාර අවශ්‍යයි කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවා පවුල් වලින් 86%ක් ආහාර අඩු කර ගැනීමේ මගට පිවිසලා ඉන්නවා කියලා. ඒ කියන්නේ වේල් 3ක් ආපු අය වේල් 2කට බැහැලා, වේල් 2ක් ආපු අය තනි වේලට බැහැලා. මධ්‍යම පාන්තිකයින් දැන් නැවත වටයකින් අරගලයට ආයි පිවිසලා තියෙනවා. දැන් ඒක මේ කුස්සියේ අරගලය කියලා මුළුතැන්ගේ අරගලය කියලා නම් කළා දැන් විවිධ හන්දි ගානේ විශේෂයෙන්ම කාන්තාව කාන්තාව විශාල පිරිසක් දැන් රොක් වෙමින් මේ මේ කියන මේ පාලන තන්ත්‍රයට විරෝධය පළ කරනවා මේ මේ තියෙන මේ සිස්ටම් එක ඇතුලේ කාන්තාවක් විදිහට මේ බුන්වත් භාවයට ගිලලා තියෙන රටේ හෙට දවසේ ලාංකීය කාන්තාවගේ වගකීම මොකක්ද උදා වෙලා තියෙන තත්ත්වයක් ඒක ඒක බැරෑරුම් ප්‍රශ්නයක් ඒක මොකද ඇත්තටම කාන්තාව අරගලයක් කරනවා ලොකු අරගලයක් කරනවා ගෙදර දරුවොත් එක්ක ඒක මොකද දැන් ඔයා කිව්වා වගේ ඒකලම් භූමිතල් පොලිමේද මේ ගෑස් පොලිමේද ළමයි ගෙදර රට තියෙන අවිනිශ්චිත තත්ත්වයක රට කිසිම නිශ්චිත සත්‍යක් අපිට නැහැනේ දැන් අපි පහලට ඇවිල්ලා 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 දැන් ලෝක ප්‍රජා මෙහෙම කියනවා නම් ලෝකේ සංවිධාන මෙහෙම කියනකොට අපි කොහොමද මේ වගකීමක් දරන්නේ වගකීමක් ඒගොල්ලන් වගකීම මේ වගකීම දරන්න කියලා කොහොමද කියන්නේ ඇත්තටම අපි කාන්තාව ගත්තොත් මෙතන තුන් කොටසක් ඉන්නවා එදන ඉහළ මට්ටමේ කාන්තාව කියලා ගත්තා මධ්‍යම පාන්තිකයද ඊට පස්සේ අඩු ආදායම් ලබන කාන්තාව තුන් කොටසක් ඉන්නවා දැන් අපි ඉස්සෙල්ලම ફોකස් කරන්නේ අඩු ආදායම් ලබන කට්ටිය නමුත් මධ්‍යම පන්තිරත් මේක දැනෙනවා නම් මධ්‍යම පන්තිරත් මේක දැනෙනවා නම් මේ පහළම ඉන්න කට්ටිය ගැන කතා කරන්න තව දෙයක් නැහැනේ දැන් කාන්තා නියෝජනය කරන පිරිසක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කරනවා ඒ වගේම ඔය කාන්තා දවසට ගිහිල්ලා කාන්තා දවසට ගිහිල්ලත් කියා ගන්න කට්ටියක් ඉන්නවනේ කාන්තා සංවිධානයේ ඉන්නවා එන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට පුළුවන් මේ වගකීම ගන්න ඒගොල්ලන්ට පුළුවන් යමක් කරන්න නමුත් මම දන්නේ කොච්චර දෙයක් කරනවද කියලා දැන් මම ඇත්තම කියනවා නම් ජනක මම කාන්තාවක් හැටින් මට පුළුවන් දේ මම තනියම කරලා තිනවා මෙච්චර කාලයක් මම මේක තනියම හරි කරලා තියෙනනි මට පුළුවන් දෙ. තනියෙන් දැන් මාව අර්ධශරීර ගත්තොත් තවත් කෙනෙකුට ඒක කරන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මං කියන්නේ ওই වගේ මේ කාන්තා සංවිධාන වලට ඇත්තටම යමක් කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් ඒගොල්ලෝ එතන නිකන් කතා කරලා වැඩක් නැහැ. නැත්නම් මොනවාද මේ මෙච්චර අරකක් මේකක් ලියාගෙන මේ මේ පේපර්ස් පාස් කරලා වැඩක් නැහැ. ඒකට ඇත්තටම මේගොල්ලන් එහෙනම් පාළට බහින්න ඕනේ ඒගොල්ලෝ. බහලා එතන ඉඳලා ඒක දැනගෙන ඒක ඒක ඒ තුලින් කරන්න ඕනේ. එතකොට අර සාමාන්‍ය කාන්තාවත්
ඒකට එකතු වෙන්න බලනවානේ. ඉතින් උඩ ඉඳන් නිකන් කෑගෑවට වඩා නැහැ. ඒගොල්ලන් මෙතනට බහින්න ඕන. පාරට බහින්න ඕනේ කොළින්ම කියනනම් පොළොවට බහින්න ඕන. ඒ කියන්නේ පොළවේ නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. මං හිතන්නේ හුඟක් අය පොළවේ ඉන්නවා කියලා. නමුත් කියන්නේ එහෙම. විශේෂයෙන්ම මේ පාර්ලිමන්ට් එකේ ඉන්න අය නම් කොහොමත් පොළවේ නෙමෙයි ඉන්නේ. ඔව් ඒ නිසා ඒගොල්ලන්ට මේ 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 තියෙන බරපතල බව තේරෙන්නේ නැහැ නේ. මේවා තේරෙන්නේ නැහැ. දැන් බලන්න ඒගොල්ලන්ට හුඟක් අයට ලයිට් කපන්නේ නැහැ නේ. ඒගොල්ලන්ගේ වලට කොහොම හරි මේ ගෑස් එක හම්බ වෙනවනේ. ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මහ පොළවේ තත්වය මොකද්ද කියන එක කාටවත් දැනෙන්නේ නැහැ. කාටවත් දැනෙන්නේ නැහැ. කාටවත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ මේ දුක් විඳින හැමදාම දුක් විඳින පන්තියට පමණයි නේ. අන්නේ ඒකයි. හැමදාම දුක් විඳින එක්තරා පන්තියක්. හැබැයි ඒ පන්තියම තමයි මේ පොලිටිෂියන්ස්ලා රවට්ටලා ඡන්දෙ ගන්න. ඒගොල්ලන්ගේ ඡන්දෙම තමයි ඒගොල්ලන් පත් වෙන්නේ. ඉතින් ඒ මිනිහයාට ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ මිනිහයාට ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. හරි. දැන් මම පොඩ්ඩක් වෙන තැනකට එනවා. ඔබ සඳස් කවිය අවියක් හැටියට භාවිතා කරන කිවිඳියක්. මම හිතන්නේ අන්තර්ජාලයේ සැරිසරන Facebook එකේ සැරිසරන බොහෝ අය දන්නවා ඒක. දන්නවා. නමුත් බහුතර ප්‍රේක්ෂක පිරිසක් දන්නේ නැහනේ. දන්නේ නික් ඉන්නේ රටින් පිට බොහොම සුපුෂ්පිත දේශයක ඉන්නේ. ඈ වසර 32ක් ඒ ජීවත් වෙනවා. ඒ ඇරෙන්න ඉතුරු කැලී ටික දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඔබ කිවිඳියක් හැටියට ඔබ Facebook එකට තැබූ කවි පන්තියක එක්තරා පද කීපයක් කියනවා මේ අපේ කාල වේලා ප්‍රශ්න තියෙන නිසා මට ඒක ඔක්කොම කියවන්න වෙන්නේ නැහැ. ඒකේ නම මේ පිච්චමල. ඔව්. රයිට්. මට මතකයි. ඔව්. පිච්චමල් පොහට්ටුව මෝදු වෙන එතන ලෑලි පළු දෙක තුනක් ඇරුණු කඩ එකොණ. මල්පැණි වඩි රැගෙන උළුවස්ස පනින මාමලා ඇතිය මිහි නිරතුරුව යනින. ඔබ මේක ලියන්නේ සමුදුරු ගොසෙන් ඈ ඒ විරිතෙන් තමයි ඔබ මේක ලියන්නේ. ඔව්. ඉපිද ගෙන්දගම් බිම සටකපට නොදැන ඉන්නන් වාලෙ උන් උපතකිය හැදෙන සිල්ලරේ කඩපොඩ්ඩේ කැෂියරේ රකින්න කිරිලෝබ කැකුලියක් හය හතර නොදැන ගේ තුලට අම්මාද නිතරෝම යනෙන වේලාව කෙටිය විත් කෙස් වැටිය බඳින කන් කරච්චල් නමුදු රෙකෝඩරේ හඬන නන් හඬවල්ලේ අමුතු ඇතුලෙන් ඇහෙන අවසාන මම නැවත කියන්නම් මව්ගේන් පිට යද්දි වැඩිම පැය ගණන බිස්නස් ද කඩපොඩ්ඩේ සාරෙටම කිරින ගී දෙතොල පුපුරලා දෑසවිය මිලින පිච්චමල වැල් පොටේ පරවෙලා තිබින දරයකගේ ජීවිතය ඔව් ඒ කවිය මම ලිව්වේ මේ ගැහණු දරුවෙක් වෙනුවෙන් ඇත්තටම මේ අනිත් එක පොදුවේ ගත්තාම උගාක් ගැහණු දරුවන්ට අපේ රටේ මේ 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 අපයෝජනීය සිද්ධ වෙනවා මේ සිද්ධිය මමත් දැනුවත් සිද්ධච්ච සේදයක්. ඒ කියන්නේ මාවගෙත් කැමැත්ත ඇතිව. ඒ කියන්නේ ඒ තරම් පුංචි දරුවෙක්ට ඒ වගේ තැනකට ඇයි මේ අම්මා කියන කාන්තාව දරුවව පත්කලේ කියන එක තමයි මම එතනින් ඒ කතාව මම ගෙනල්ලා පෙන්නුවේ. මං හුඟක්ලට ওই ළමයි වෙනුවෙන් ඇත්තටම අඬනවා. මට හරි දුකයි. නමුත් මට කරන්න දෙයක් නැහැ. මං ඔය ළමා අපයෝජනයට හරිම පුදුම විරුද්ධත්වයක් තියෙන කෙනෙක්. ඒක ගෑන් ළමයි කියලා විතරක් මේක පිනු ළමයින්ට සිද්ධ වෙනවා. ඉතින් ඒක හරි වේදනාත්මකයි. ඔය කිව්ව වගේ මම කවිය අවියක් කරගෙන තින හුඟක් තැන්වල ඔය මේ අලි මරපු කාලයක් තිබුණා අපේ රටේ. ඒකට මම ගොඩාක් කවි ලියලා තිනවා. මං අලි වෙනුවෙන් අලින්ට වේල බඳින්න හැතැම්ම 200ක් දුවලා පවුම් 500ක් හම්බ කරපු කෙනෙක්. මං ඇත්තටම කියනවා මං ඒ වගේ දේවල් වලට හරි කැමති කැමැත්තෙන් කරන්නේ. ඒවා ලේසි නෑ. ඒවා ලේසි නෑ. ඒවා හරි අමාරු ක්‍රියාවන් බට් මම නමුත් ඒක මගේ මං හිතෙන වින්දනයක් ලැබෙනවා හැමංගකින් පොඩි සතුටක් ලැබෙනවා එහෙම දෙයක් කරන්න පුළුවන් වීම ගැන තනි ගැහණියක් හැටියට ඔබ හරි අපූර්වට ඒක ගෙත්තම් කරනවා ඒ විතරක් නෙමෙයි මම මේ හොයා බැලුවා මේ FB එකේ ඔබේ මුහුණු පොතේ ඔබ විශාල කවි පන්ති ගණනාවක් රචනා කරලා තියෙනවා දැන් ඔබ වසර 32ක්ම ඉන්නේ රටින් පිටනේ දැන් ඔබේ කුටුම්බය ඇතුළේ සිංහල භාෂාව පරිහරණයක් නැහැ එතකොට ඔබේ ඒ රට ඇතුළේ සිංහල භාෂාව පරිහරණයක් නැහැ. එතකොට ඔබ මේ කෙටි කාලයකට තමයි ඉන්නේ. දැන් මේ ඉතාලම කෙටි කාලයකට ආපු වෙලාවේ තමයි මමෝ බෝඩ් ඇහැගත්තේ අපේ මේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ලයින්ස් ඇන් බියොන්ඩ් රසික කුලකේ වෙනුවෙන්. එතකොට කොහොමද මේ තරම් මට සිලුටු විදිහට මේ සිංහල භාෂාව පරිහරණය කරන්නේ මේ කවිය ඇතුළේ? ජනක මෙහෙම එකක් තියෙනවා. අපි උපන දේශයක් තියෙනවනේ. අපිට භාෂාවක් තියෙනවා. ඒක අපේ මව් භාෂාව කියලා අපි කියනවා. ඒ භාෂාව අපි ලෝකෙ කොහෙ ගියත් අපිට අමතක වෙන්න බෑ.
මොකද මමත් අවුරුදු 27ක් මේ භාෂාව තමයි කතා කරේ මේ රටේ. මම ඊට අමතරව භාෂා දෙකක් කතා කරා ඒක වෙනම කතාවක්. නමුත් අපේ ප්‍රධාන භාෂාව අපේ මව භාෂාව සිංහල. මම පොඩි කාලේ නම් කවි ලිව්වා හැබැයි. හැබැයි කවි වල නීති රීති මුකුත් දන්නේ නැහැ. නමුත් කවි ලිව්වා. දැන් ගොඩක් වෙලාවට මම බට වචනයක් අමතක නම් මම මැසේජ් එකක් දාලා වචනේ අහගන්නවා කාගෙන් හරි අහනවා මේක කොහොමද. ඊට පස්සේ දැන් අවුරුදු 2019 මම ගෙදර යද්දී අර මේ මල්ලසේකර ඩික්ෂනරිය ගෙදර අරගෙන ගියා. හැමතිස්සෙම මම කියන දේ තමයි මූණ පොතට මම කවියක් දැම්මම මගේ වැරද්දක් තියෙනවා නම් ඒ කවියේ එතන ඒක කියන්න. ආයි මට මැසේජ් දාන්න ඕනේ එතනම කියන්න. මොකද සමහර කෙනෙක් කැමති නැහැ තමුන්ගේ වැරද්ද පබ්ලික් එකේ කියනවට. මම ඒකට හරි කැමතියි. මොකද ඒකෙන් තව කෙනෙක් ඉගෙන ගන්නවා. හැබැයි දැන් මම අර පොතපත කියවල මට මේ භාෂාව සෑහෙන ආයි ප්‍රගුණ කරගත්තා. අර අමතක වෙලා ගිය කොටස. නමුත් මට කවදාවත් මගේ භාෂාව අර ඒ කාවෙන් භාෂාව අමතක වෙලා ගියත් තමන්ගේ මව භාෂාව අමතක වෙන්නේ නැහනේ. ඉතින් කවුරු හරි කියනනම් පිටරට ගිහිල්ලා මෙච්චර කටියන් තමන්ගේ භාෂාව අමතකනේ ඒක මම පිළිගන්නේ නැහැ. ඒක බොරු කතාවක්. ඒ නිකන් සීනි බෝල කතාවක් මට. මොකද තමන්ගේ භාෂාව කවදාවත් ඒක අමතක වෙන්න බෑ. ඔව්. ඒ කියන්නේ කාන්තාවකට කළ නොහැකි දෙයක් නොමෙතනේ. හරියටම හරි. කාන්තාවට කළ නොහැකි දෙයක් නොමෙත. මම හිතන්නේ මම ඒක ප්‍රූව් කරලා තියෙනවා. ඔබ ඒකට හොඳ උදාහරණයක්. ඔයා එහෙම කියනවා මම ඒක පිළිගන්න කැමතියි. ඒ නිසාමයි ඔබ අපි කැඳෙව්වේ ලයින්ස් ඇන් බියොන්ඩ් මේ සාකච්ඡාවට අපේ ප්‍රේක්ෂකින් වෙනුවෙන් මම දන්නවා ඔබට බොහෝ කරුණු කාරණා ගුණ කරන්න පුළුවන් කියන එක ඔබේ අත්දැකීම් පරාසය ඇතුලේ කතා කරන්න පුළුවන් කියන එක ඒ නිසා තමයි ඔබ මේ ලංකාවට ආපු වෙලාවේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ෂෙනින්ම ඩැහැගත්තේ. හස්තුතේ. හොඳයි දැන් අපේ කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන නිසා මම ඔබෙන් අවසාන ප්‍රශ්නය අහනවා. හොඳයි. දේශපාලඥයින් විසින් මංකොල්ල කාපු මේ රට අද වෙනකොට මියදිලා ඉවරයි. මේ මියදිච්ච රටේ විශාල ජන සමූහයක් නොවිඳිනා දුක් විඳිනවා. ඔබට ඔබ මේ රටේ ඉපදිච්ච කෙනෙක් හැටියට ලංකාවෙන් පිට ජීවත් වුණත් මේ රට පිළිබඳව මේ දුක් විඳින ජනතාව පිළිබඳව ඔබට හැඟීමක් ඇති ඔබට යම් සිහිනයක් ඇති. මොකද්ද ඔබ මේ රට පිළිබඳව දකින සිහිනය? මට මෙහෙම කිව්වත් අමනාප වෙන්නේ නැහැ කියලා මං හිතනවා. ඇත්තටම සීන දකින්න අපිට නිින්ද යන්න දෙපේ හරියටනේ. ඔබට නිින්ද යනවනේ ඔබ ඉන්නේ මේ රටේ නෙවෙයි. නෑ මම මෙහෙ ආවහම ඒක වෙනම ප්‍රශ්නයක්. මං එහෙ හිටියත් මට මේ රට ගැන ලොකු වේදනාවක් තියෙනවා ජනක. මේක අපේ රට. මේක අපේ රට. මේකට මෙහෙම උනේ ඇයි කියන්නේ ඇත්තටම මම දන්නේ නෑ. මට ඇත්තටම දුකක් තියෙනවා. මට ඇත්තටම වේදනාවක් තියෙනවා මේ රට ගැන. මේකද මේ රට මෙහෙම තියෙන්න ඕනේ රටක් නෙමෙයි. මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කිව්වේ ඇයි මේකට? අපි ඉඳගෙන ඉන්නේ, අපි හිටගෙන ඉන්නේ රන් ආකාරයක් උඩ අපි හිටගෙන ඉන්නේ. නමුත් අපි අන්ධයි. එක්තරා කොටසක් විසින් අපි වන්ද කරලා දෙනවා. ඒ කියන්නේ අපේ රට කියන්නේ පුදුම ලස්සන රට. අපිට ඇර්ත් ක්වික්ස් නෑ, අපිට අනවශ්‍ය කිසිම දෙයක් මේ රටේ නෑනේ. මේක හරි වාසනාවන්ත රටක්. නමුත් අපේම මිනිසුන් විසින් මේ රට විනාශ කරලා තියෙනවා. ඉතින් හීනයක් දකින්න නම් ජනක මිනිසුන්ට ඇත්තටම නිින්ද යන්න ඕනේ. සුව නිින්දක් ලබන්න ඕනේ සුව සිහිනයක් දකින්න. මේ රට ගැන හීනයක් දකින්නයි කියන එකත් අපිට හීනයක්. ඒක දකින්න සෑහෙන කාලයක් යයි. නමුත් ඒ කාලය කවදා උදා වෙයිද කියලා මට අද මෙතනින් කියන්න බෑ. අපි මෙච්චර කාලයකට මේ සිහිනය දැක්කේ නැත්තම් මගේ ජීවිත කාලය තුල මම මේ සිහිනය දකීද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. වාසනාවකට මම පිටරටක ජීවත් වෙනවා. මගේ ළමයින්ට මෙහෙ එන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙහෙ ඉන්නවා තවත් ගොඩාක් දරුවෝ ඉන්නවා. මොකද ඒ ළමයින්ගේ අනාගතේ? මොකද ඒ ළමයි දකින්න සීනේ? මගේ ළමයි නම් ඒකලන්ට හීන තියෙනවා. ඒගොල්ලන් හීන දකින්නවා. නමුත් මට ඒකෙන් විතරක් සතුටු වෙන්න බෑ ඇත්තටම. දැන් මෙච්චර මම අර වාට කිව්වේ කලින් කිව්වා වගේ මම මෙච්චර කාලයක් මේ චැරිටි කරලා එහෙම කරලා මම උත්සාහ කරේ කාගේ හරි සිහිනයක් සැබෑ කරන්න. මම මට පුද්ගලිකව කරන්න පුළුවන් අනිත් හැම දෙයක්ම තාම කරනවා. තාම මම ඒක අත්හැරලා නැහැ. දැන් මම අපි තව මගේ ඉන්න කණ්ඩායමක් මෙතන වාර්ෂිකව අපි ලංකාවට මං ආව ගමන්ම අපි ආව එන්න කලින් අපි පාසලක් තෝරගෙන වාර්ෂිකව කරන චැරිටි එකකුත් තියෙනවා. අර ඔයා කිව්ව හීනේ මන් දන්නේ ඒක මට වෙන්නේ කියලා. තාම මට ඒක තාම කියන්න බෑ.
නමුත් අපි ප්‍රාර්ථනා කරමු එහෙම සිහිනයක් අපිට දකින්න ලැබේවා කියලා මම අනිවාර්යයෙන්ම එහෙම සිහිනයක් අපිට දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අනිවාර්යයෙන්ම ඒක එහෙම සිද්ධ වෙන්න ඕනේ ඉතින් මම හිතනවා මේ තරුණ ජවයේ ඉස්සරහට ඇවිල්ලා මේ අරගලය තුලින් මේක අර බොරදියේ මාළු බාන්නේ නැතුව නිර්පාක්ෂිකව ඇවිල්ලා අරගලය තුලින් යම් තාක් දේවල් ඉටු කරගන්න ඒගොල්ලන් උත්සාහ කරයි ඒකට මම පුළුවන් මට පුළුවන් විදිහට උදව් කරනවා මගේ ශක්ති ප්‍රමාණය මම ඒකට උදව් කරනවා ඉතින් මම ඒක බලාපොරොත්තු වෙනවා ඒක මමත් බලාපොරොත්තු වෙනවා හැම ශ්‍රී ලංකිකෙක් වගේම ඒ අරගලයේ හරහා යම් සුබ සිහිනයක් අනාගතයේ අපිට දකින්න පුළුවන් කියන ප්‍රාර්ථනාව සහ විශ්වාසය ඔබට තියෙනවා මට තියෙනවා අනිවාර්යයෙන්ම අපි හිතමු මේ තරුණ ප්‍රජාව හරහා ගොඩනැගෙන මේ අරගලය තුල ලාංකීය ජනතාවට ඉදිරි කාලේ හොඳ සුබ සිහිනයක් දකින්නට වාසනාව උදා වේ කියන ඒ ප්‍රාර්ථනාවත් එක්ක නං අපි ඔබෙන් සමු ගන්නවා බොහොමත්ම ස්තුතියි ලයින්ස් ඇන් බියොන්ඩ් රසික සමාජය වෙනුවෙන් ඔබ එකතු වුණාට මේ ඉතාම කෙටි කාලයකට ලංකාවට ඇවිල්ලා ඔබේ ඉතාම කාර්යබහුල වැඩසටහනක් ඇතුළෙත් අපිට කාලය වෙන් කරුවාට බොහොමත්ම ස්තුතියි නික් ඉතින් ඔබට ජයන් ජය පතනවා මමත් එහෙමයි ජනක වාගේ මේ ලයින්ස් ඇන් බියොන්ඩ් මමත් නිතරම බලන කෙනෙක් මේක තව දුරටත් ඔයා හොඳටම කරගෙන යන්න කියලා මම ඉල්ලීමක් කරනවා මොකද ඒක නතර කරන්න එපා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඒක හරි ආසයි හුඟක් අය බලනවා ඉතින් ඔයාටත් ඒ වගේ මං ජය ප්‍රාර්ථනා කරනවා ලයින්ස් ඇන් බියොන්ඩ් ඉදිරියටම ගෙනියන්න කියලා බොහොමත්ම ස්තුතියි එහෙනම් අපි ආයුබෝවන් කියලා සම්බන්දමු එහෙමනම් අපි තවත් දවසක හමු වෙමු හැමෝටම ජය ශ්‍රී Lines and beyond Ramagata Seema Maimen Oppata Janaka Kumbhakage Samaga Sarisaram